මම දැක්කා නලින්ද දැස් සහෝදරයා මාධ්‍යයට යම් ප්‍රකාශයක් කරනවා. මට තේරෙන්නේ නැහැ මේ ජනතා මිත්‍ර පිරුණේ සහෝදරින්ට සිංහල තේරෙන්නේ නැද්ද කියලා. අපි ලිඛිතව දැනුම් දුන්නා විවාද දෙකටම සූදානම්. එකවර එකතන ඉඳගෙන මේ දින ටික දාගමු කියලා. ඊයේ අදත් එතුමාට කතා කරා පාර්ලිමේන්තුවේ ඉන්න. මොකද පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නිසා ඇවිල්ලා මේක කතා කරගමු කියලා. හැබැයි එතුමා එන පාටක් නැහැ. අද නැවත එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා 20ට කලින් දිනයක් අපිට නම් කරන්න කියලා. හැබැයි මේ කියන්නේ නායකින්ගේ විවාදය ගැන විතරයි. ආර්ථික කවුන්සිල දෙක ගැන විවාද ගැන කියන්නේ නැහැ. නායකයා අපේ නායකයා අවස්ථා ගණනාවකදී නායකයා එනවා කියලා දෙනවා. මට තේරෙන්නේ නැහැ දැන් සිංහලෙන් නෙවෙයි ඉංග්‍රීසියෙන් හරි වෙන භාෂාවකින් හරි නායකයා කියන්න ඕනද කියලා මේ කාරණේ. ඒ නිසා පැහැදිලිවම නායකයා ආන්තරික ආර්ථික කවුන්සිලෙත් එනවා අපි. එකවර ඉඳගෙන එකතන ඉඳගෙන දින දෙකව දාගමු. මේක තව මම දන්නේ කොහොම කියන්නද කියලා. තාම සරලව මේ කියන්නේ මේ සහෝදරුරු. ඒ නිසා මම පැහැදිලිවම මේ රටේ මධ්‍යස්ථ යම් පිරිසකට යම් සමාජයකට යම් සභාවකට ආරාධනා කරනවා මේකට මැදිහත් වෙන්න. තරා ස්වාධීන මාධ්‍යවේදියෙක් බොහොම ප්‍රවීණ මාධ්‍යවේදියෙක් උත්සාහ කරා අපි දෙන්නා එකතරකට ගන්න. කිසිම ආයතනයකට ඔහු බැඳිලා නැහැ. හැබැයි නලින්ද ජයතිස්ස ඒකට එකඟ වුණේ නැහැ. මේ මැදිහත්කාර පාර්ශ්වයක් හිටියනම් මේ කාටවත් මග අරින්න බෑ. අපි පැහැදිලිවම කියනවා අපි මේ විවාද දෙකටම සූදානම්. මේක කොච්චරවත් කියන්නද? නායකතුමා කොච්චරවත් කිව්වද? විවාද දෙකටම සූදානම්. එකවර දින යොදාගෙන විවාද දෙකම පවත්වමු. මේක මෙටඩ කියන්න මට භාෂාවක් නැහැ. මග අරින්න එපා, කර අරින්න එපා. අපිට බොහොම පැහැදිලි දැන් රටටත් පැහැදිලිලා දිනවා මේකේ කාටද මග අරින්න තියෙන උමනාව තියෙන්නේ කියන එක. සා පැහැදිලිවම තමන් පක්ෂයක් විදියට තමන්ට ප්‍රතිපත්තියක් තියෙනවා නම් වැඩපිළිවෙලක් තියෙනවා නම් ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා නම් ආර්ථික කණ්ඩායම් දෙක අතර විවාදයක් ඒ වගේම නායකයෝ දෙන්න අතර විවාදයක් පැවැත්වීම සඳහා එකවර දිනම පවානෝ තමා ගැනීමට එක තැනකට ඉඳගන්න එන්න හෙට පාර්ලිමේන්තුවේ මම ඉන්නවා. නැත්තම් මැදිහත්කාර පාර්ශවයක් වහාම මැදිහත් වෙන්න. එහෙම නැත්තම් මේක විහිළුවක් බවට පත් වෙනවා රටේ ජනතාවට. මොකද අපිට ඕන තරම් ආදර්ශ දිනවා ලෝකේ රටවල විවාද කරන විදිහ, විවාද රීති. අපිට ඒ ආදර්ශයක් අරගෙන බොහොම උසස් මට්ටමේ, ප්‍රවීණ මට්ටමේ විවාදයක් විදිහට මේ විවාද දෙකම පවත්වන්න පුළුවන්. නිසා අපි නැවත නැවතත් කියන්නේ එකක් මග අරින්න තව එකක් ඉස්සරහට දාන එකද මේ කරන්න ඕනේ. දෙක සඳහාම එකඟ වීම සහ දෙක සඳහාම එකවර දින වකවානු යොදා ගැනීම. එකිනෙක දෙකටම එක දවසේ වුණත් පුළුවන් කාරණා දෙකම. දෙකටම එක දවසේ දින යොදා ගැනීම තමයි අපි කියන්නේ. එක දවසේ විවාද දෙකම පවත්වන එක දැන් මෙතන ඇත්තටම පස්ස ගහන්නේ ඔබතුමාලාට නැත්තම් ජනතාවේ මිතුරු. ඔබතුමාට පැහැදිලිනේ අපි කියන කාරණේ. අපි කියන්නේ විවාද දෙකටම සූදානම්. ඒගොල්ලෝ කියනවා විවාද දෙකටම සූදානම් කියලා. ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ නායකයෝ දෙන්නා විවාද කරමු. නායකයා එන්නේ නැත්තම් අනිත් එක කරමුලු. හරි ඔබතුමාලා දැන් දිනයක් කියන්න පුළන්නේ. දැන් අද අප්‍රේල් 25 අපිට මේ මැයි මාසයේ ඇතුළත යම් කිසි නිශ්චිත කාලයක් ඇතුළත 15 පස්සේ 15 20 අතර ආර්ථික කමිටුව එන්න නැත්නම් 20 25 අතර නායකයෝ දැන් වෙන්න ඕනේ දිනේ නෙමෙයි විතර ප්‍රශ්න තියෙන්නේ. මේ විවාද දෙකටම සූදානම්ද කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ නැහැ මේ විවාද දෙකටම සූදානම් කියලා. ඒගොල්ලෝ කියන්නේ නායකයා එන්න නැත්නම් ආර්ථික කමිටුවත් එක්ක විවාදෙලු. නායකයා එනවා කියලා දැන් අටපාරක් තුනම පාරක් අපි නායකතුමා කියලා දිනවා. ඉතින් මේක තේරෙන්නේ නැද්ද? අපි කියන්නේ එකවර ඉඳගෙන විවාද දෙකම සඳහා දිනවක වණු දා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන අනිත් පහසුකම් සහ අපිට අවශ්‍ය මේ යම් කිසි යාන්ත්‍රණයක් සකස් කර ගැනීම, මේක ප්‍රචාරය කරන මාධ්‍ය හෝ මාධ්‍ය ආයතන තෝරා ගැනීම, ඒව සරලයි. ඉස්ලාම එකද වෙන්න කරුණා කරලා විවාද දෙකම පැවැත්වීම සඳහා ඊට පස්සේ අපි එකතන ඉඳගෙන එකවර දින දෙක දාගමු. ඒ කියන්නේ අද වෙනකන් දැන් දින දා ගන්නත් හම්බ වෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ අද වෙනකන් කතා කරලා හෝ වෙන ක්‍රමයකින් නෑ මම අද උදේ ටෙලිෆෝන් එකෙන් කතා කරා. එතකොට එතුමාට අපි ලිඛිතව කිව්වා අද සහ හෙට අද තු පාර්ලිමේන්තුවේදී හමු වෙමු කියලා. ඒකට උත්තරයක් දෙන්න තෝ මම දැක්කා 20 කලින් දින 3ක් ඉල්ලනවා.